වීඩියෝ එක බලන්න. හාමුදුරුවන්ට පිරිකර ලෙස මුදල් පූජා කිරීම සුදුසුද? හරි. අපි ඒක හරියටම බෙදලා පෙන්නමු. දහමෙන්. හාමුදුරුවන්ට සාමණේර හාමුදුරුවන්ට ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාම් කියලා ශික්ෂාපදයක් තියෙනවා. يعني මිල මුදල් රන් රිදී ඒවා පාවිච්චි කරන තහනම්. පිලිගන්න තහනම් උපසම්පදා භික්ෂූන්ට ශික්ෂාපද දෙකක් තියෙනවා ගනුදෙනු කරන්න තහනම් ඒවා බාර ගන්නත් තහනම් ඉවසන්නත් තහනම් කාට හරි කියලා ගන්වන්නත් තහනම් ඒවා මෙතනින් තියලා ගියොත් ඉවසන්නත් බෑ අතර ගන්නත් බෑ يعني කවුරු හරි තිබ්බා ඉවසන්නත් බෑ කොහෙ හරි තියලා යන්නත් බෑ කාට හරි කියන්නත් බෑ මේ මහත්තයා ඔයා ගන්නකො අපි වෙනින් කියලා එහෙම ගන්නත් බෑ ඔන්න ශික්ෂාපද තුන දැන් සීලය තියෙන්නේ මොකටද හික්මීමනේ දැන් සීලය කැඩුවොත් ඔයගොල්ලෝ පන්සිල් කැඩුවොත් කොහෙද උපදින්නේ? නිරේ යන්න හේතු වෙනවා අපායට යන්න හේතු වෙනවානේ. හාමුදුරුව පොරොන්දු වෙලා තියෙනවා ඒක කඩන්නේ නැහැ කියලා. දැන් පොරොන්දු වෙලා කැඩුවොත් හාමුදුරුව එකක් බොරුවක් කියලා. බොරු පොරොන්දුවක්. පළවෙනි සිල්පදේ කියන්නේ බොරුවක් කරපු එකකින්. දෙවෙනි සිල්පදේ පොරොන්දු වෙච්ච එක කඩලා. සිල්පද දෙකක්. එකක් වංචාවක් කළා බොරු පොරොන්දු වෙලා. වංචාකාරයෙක් වෙනවා. දෙවෙනි එක බොරු පොරොන්දුවක් වෙලා. නේ බොරුවක් ඊළඟට තුන්වෙනි එක යා සිල්පදයක්ම කඩලා පොරොන්දු වෙච්ච සිල්පද ටිකත් කඩලා දැන් හාමුදුරුවන්ට පන්සිල් පද පහක් තියෙනවා දැන් උතනදී දැන් එහෙනම් හාමුදුරුවන්ගේ සීලය බිඳින එක ඕගොල්ලෝ පින්ද පවුද දැන් කියන්න ඕගොල්ලෝ උත්තරේ හාමුදුරු නිරේට දාන එක ඕගොල්ලෝ හොඳද නරකද එහෙනම් හාමුදුරුවන්ට සල්ලි දෙන එක කතා කරන්න දෙයක් තියෙනවද ඕගොල්ලෝ සතෙක් මරන්න කවුරු හරි පොළ බොනවා පෙළඹුවොත් ඕගොල්ලෝ සතෙක් මරනවා. ඕගොල්ලන්ට යහපතක් වේද අයහපතක් වේද? අයහපතක් වෙයි. එහෙනම් හාමුදුරුවන්ගේ සීලය බිඳින්න ඕගොල්ලෝ උදව් කරන එක ඕගොල්ලෝ හොඳ දෙයක්ද නරක දෙයක්ද කරේ? එහෙනම් ඕගොල්ලොත් නිරය යන අකුසලයක් කළා හාමුදුරුවන්ගේ සිල් බිඳලා. අනේ මහාන වෙලා නිවන් දකින්න යන හාමුදුරුව අපායට තල්ලු කරලා. ඕගොල්ලොත් අමාරුවේ වැටිලා ස්වාමින්වහන්සේලාත් අමාරුවේ දාලා. දෙවෙනි ධර්ම සංගායනා තිබුණෙත් ඕකට. සල්ලි ඉල්ලලා හාමුදුරුවෝ ඒ විනුවෙන් තමයි දෙවෙනි ධර්ම සංගායනා තියලා එක පිරිසුදු කරේ. නමුත් දැන් වගේ කාලෙක බොහෝම කල් ගිහිල්ලානේ. මොකද කරන්නේ? ඕගොල්ලෝ අපාය යන්න එපා. අතේ සල්ලිත් වියදම් කරලා අපාය යන එක නම් මෝඩකමක් නේ. අතේ තියෙන සල්ලි ටිකත් නාස්ති කරලා අපාය යනවා. අනුන්වත් අපායට දාලා. ඒක කරන්න එපාමයි. එනවා ඒ වගේ වෙලාවට අපිට දැන් මේ ගම්වල ඉන්නකොට පන්සල් පරිසරය තුල සංවර්ධන කටයුතු වලට කියලා ආධාර එකතු කිරීම වගේ දේවල් වෙනවා. ඒ වගේ වෙලාවට අපිට ද්‍රව්‍යමය වශයෙන් ආධාර දෙන්න පුළුවන් නේද සොයින්න? පුළුවන්. පුළුවන් පුළුවන්. ආමුදුරල සල්ලිත් නැහැ. රැකියාවල් කරන්නත් තහනම්. ඉතින් අපිටත් කන්න දෙන්නේ අනුන් තමයි. අපිට අඳින්න දෙන්නෙත් අනුන්. අපිට ඉන්න තැන් හදලා දෙන්නෙත් අනුන්. බේත්තේත් සෙසු පිරිකර අවශ්‍ය දේවල් මේ රේසර් එකක්, දත් බුරුසුවක්, දත් බේත් එකක් ඉඳලා හැම දෙයක්ම සෙරප්පු දෙකේ ඉඳලා ඔක්කොම දෙන්නේ අනුන්. ඒක තමයි කරන්න ඕනේ කරනවා නම් සිව්පස්සේ දෙන එක ඒක තමයි ගිහියාගේ නිවැරදි ප්‍රතිපදාව ඒක කරන්න ඇයි මුදල්ම දෙන්නේ නේ ඔව් ඕගොල්ලන්ට පුළුවන් එතකොට ලයිට් බිල ගෙවලා දෙන්න ආරන්නේ පන්සලේ සල්ලි දෙන්න ඕනේ නැහැ එක මාසෙක ලයිට් බිල ගෙවන්න අවුරුද්දට ඔව් ඒ වගේ අවශ්‍ය දෙයක් දෙන්න හැබැයි බලන්න මොකටද හදන්නේ කියලා නේ ඒක හදන්නේ හෝටලයක් හදන්නද නැත්නම් වෙන මොකක් හරිද කියලා බලන්න කුසල් වැඩකට ගදනවනේ යහපත් ධර්ම කටයුත්තකට උන්නාදට ආවාසයක් සහ මොකක් හරි යහපතකට නම් දෙන්න. ඒක බලන්න මොකටද හදන්නේ කියලා. ඉඩමක් ගන්නෙ හෝටලයක් දාන්න නම් ඒකට අපි උදව් කරන්න හොඳ නැහැ. එතකොට උන්නාසලට අයහපතක් නෙවෙන්නේ. හැබැයි හොඳ දේවල් වලට උදව් කරන්න. කාට වුණත්. ඒක සියලුම සංඝරත්නය වෙනුවෙන් කරන්න ඕනේ හිමයි. හරි අපේ ස්වාමීන් වහන්සේලා මොකද හිතන්නේ වීඩියෝ එක? ඒ ස්වාමීන් වහන්සේට හිතන දේ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ හරි තව මොනවද අදහස් උන්වහන්සේ හොයාගත්ත කරුණු ටික අනුව කියන දෙයක් තව අදහස් මොනවද ධර්මයන්ත කියනකොට ඒ අර ඒ
මොකක්ද කිය වෙනස බුදුරජාණන් වහන්සේ කියපු එකයි උන්වහන්සේ කියන එකේ වෙනස මොකක්ද එහෙනම් උන්වහන්සේ කියන්නේ භික්ෂුවකට මුදලින් ප්‍රයෝජන ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා. ඔව් තව මොනවද? වර්තමාන සමාජයේ තියෙන දේ දෙකෙන් එකකටවත් එන්න බෑ. වර්තමානයේ හේතු තමයි මේ. අනිත්‍යතාවයත් කාලයෙන් කාලයට ස්වභාවයෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ කාලේ දැන් අපි මේ ජීවත් වෙන මේ පරිසරය ගතපත් දැන් බුද්ධයාන මානසික ස්වභාවය මේ කාලෙත් එක්ක සමාන කළාට විනය විනයමයි එතකොට මේ සන්තමානස සාවින්නාසය කියන්නේ කාලයත් එක්ක මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අවස්ථාවකුත් කියන්නේ ගන්න වෙන අවස්ථාවලුත් තියෙනවා කියන එකද එතකොට දැන් සන්තමානස ස්වාමීන් වහන්සේ කියන්නේ මුදල් පරිස්කාර පූජ කරනවා වර්තමානයේදී මුදල් අපිට කියන්නේ සිල්පදේ අනුව මුදල් පරිහරණය කරන්න බැරි වුණත් මේ අපිට ඒවා මොකක් හරි ක්‍රමයකින් පරිහරණය කරේ නැතත් ඒකෙන් ගන්න ඕන ප්‍රයෝජනයක් ගන්න ක්‍රමයක් තියෙනවා මේ ක්‍රමයෙන් ප්‍රයෝජන ගන්න ඕන එතකොට අර ස්වාමීන් වහන්සේ කිව්වා ගිහි අයටත් පූජ කරන්න එපා කියලා ඒකතාව ඔව් එතකොට ඒක ගිහි අයට පූජ කරන්න එපා කියපු එක සම්බන්ධව මොකද්ද අදහස ගිහි අයට පූජා කරන්න එපා කියු එක වැරදි ඔව් උන්නාසේ එහෙම කතා උන්නාසේ කිව්වා හැබැයි අර ලයිට් බිලෝ වන්න ගෙවන්න එහෙම කතාවක් කිව්වා විසුද්ධ හඳුරු කියන්නේ මේ කතාව මේ විදිහට කරන්න කියලා ප්‍රතිපන්තයි ස්මතුන්ගේ අදහසයි එතකොට ඒ කියන්නේ උන්වහන්සේ කිව්වා මුදල් මට බාර ගන්න බෑ අනරහවල් කෙනාට දෙන්න කියලා එහෙම කියන්නත් එපා කිව්වා. ඔව්. ඔව්. හරි විහාරයක හරි චෛත්‍යයක හරි කටයුත්තක් සඳහා පූජා කරන එකක් කැපකරුවෙක් කරහා ඒ කටයුත්ත කරවන්න පුළුවන් ඒ මුදලින් කියන එක තමයි අතිමන්ත කියන අදහස. තව මොන හරි අදහස් තියෙනවද?
එතකොට මේ දැන් උන්වහන්සේ කිව්වා මුදල් පාවිච්චි කරොත් අපාය යනවා කියලා. කියන්නේ මුදල් පාවිච්චි කරන ස්වාමීන් වහන්සේත් අපාය යනවා, පූජ කරන කෙනත් අපාය යනවා කිව්වා. ඒක හරිද? ඔව්, පූජ කරපු කෙනාට සල්ලිත් වියදම් කරගෙන අපාය යන්න. එහෙම කතාව කිව්වා. අදහස මේ අදහස තමන් දන්න ධර්මයේ විනය අනුව තමන්ගේ අදහස පොඩ්ඩක් ඉදිරිපත් කරොත් අපිට මේ ගැටලුව විසඳ ගන්න ලේසි එකයි. අපි මුලින්ම මේක කතා කරලිමුකෝ. භික්ෂුවක් සිල්පදේ කඩාගෙන යතරූප රජිත පටික් ගන්න සිල්පදේ කඩාගෙන මුදල් පිළිගත්තොත් අපාය යනවද නැද්ද? मेरन मोहते चेतना व पहाल उनोत मम मुदल पिलिगत्ता के लपा या नहा के लानी किया नहीं शुद्ध काम दो सील मगे सील मंग हवल मसील पद ये कड़ाग नहीं निकला मताक कुनोत मेरन मोहते अपा या निड़ दीन हो के ला शुद्ध काम दो किये नो तब कुसल लोकसान से कता करना मुदल बार मुदल परिहरने मुदल बार परिहरने भिक्षु अपाय किसी हेतु मुदल पूजा करना मुखरी पुण्य उदेशा पूजा उदाय बार मुदल दायक स्वभावेम बार पूजा කොහෙත් මේ යන්නේ නැද්ද නැත්නම් යන්න පුළුවන්ද? ඕ ඒක දිගින් දිගට කරුවොත් කොහොමද යන්න පුළුවන් වෙයි? එහෙම නැතුව ඉතින් ආයෙත් වාගේ අද්දසකට මේ කැඩෙනවානේ සිතපද අයින් වෙනවානේ. මුලයා ඒක නැත්නම් යාගේ සුඛ විහරණ වෙන්න පුළුවන්. මුදල් බාරගෙන මුදල් පරිහරණය කරොත් ඒ භික්ෂුව දිව්‍ය ලෝක යන එක නැද්ද? ඒක චේතනාව තමයි. චේතනාව. බුදුරජාණන් වහන්සේ පා කියලා සිල්පදයක් පනවලා තියෙනවා. සිල්පදේ කඩාගෙන කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් මුදල් බාරගෙන මුදල් පරිහරණය කරනවා කියලා හිතමුකෝ. එතකොට උන්වහන්සේ මුලින්ම කතා කරමු අපි උන්වහන්සේ ගැන. මුදල් පරිහරණය කරන සිල් කඩාගන්න ස්වාමීන් වහන්සේ ගැන. උන්වහන්සේ අර මේ දැන් අර වීඩියෝ එකේ කියපු ස්වාමීන් වහන්සේ කියපු විදිහට අපාය යනවද නැද්ද? නෑ නෑ මං අහන්නේ ඔව් මං කියන්නේ සිල්පදේ කඩාගෙන මුදල් පරිහරණය කරොත් යනවද? අනිවාර්යෙන් යනවද? ඇයි
ඔය ස්වාමීන් වහන්සේ කිව්වා පා යනවා කියලා. ඒක ධර්ම විනය අනුකූලද නැද්ද කියලා මං අහන්නේ. ඒ කියන්නේ අර සුදුසු විදිහට කැපරෝ එක හොයාගෙන ඉන්න තැන තමයි යන්නේ. නෑ මං අහන්නේ මං අහන්නේ උන්වහන්සේ කෙලිම සිල්පදේ කඩාගෙන පරිහරණය කරොත් මුදල් පරිහරණය කරොත් උන්වහන්සේ අපාය යනවද නැද්ද? අනිවාර්යෙන් යනවද? මුදල් බාර අරගෙන සිල්පදේ කඩාගෙන මුදල් පරිහරණය කරගෙන දිව්‍ය ලෝක යන්න බැරිද? ඒ කොහොමද? අන්තිමට පහළ වෙන සිත් පරම්පරාව. එතකොට මං අහන්නේ දැන් අපි ඒ විදිහට ගත්තොත් එහෙම මැරෙන මොහොතේ පවතින සිත් පරම්පරාවට අනුව මුදල් බාරගත්තා කියන එකම අරමුණු වුණොත් මුදල් බාරගත්තා තමයි පරිහරණය කරා තමයි ඒ පරිහරණය කරපු එක අරමුණු වුණොත් එතකොට උන්වහන්සේ මුදල් පරිහරණය කරලා කරලා තියෙන්නේ පින්කමක් නක් එතකොට දිව්‍ය ලෝක යනවා එතකොට ඒත් සිල්පදේ කඩනවා චේතනාව හොඳ නම් සුගතියකට යනවා චේතනාව නරක නම් සතර අපායකට යනවා තව අදහස් තියෙනවද එතකොට ඇවත් කරගන්නවා කියන එක අකුසල්ද කුසල්ද ඇවත් කරගන්නවා කියන එක කුසල් කියලා විසුද්ධි ස්වාමීන් වහන්සේ කියනවා තව අදහස් අපි හිතමු හිතලා එවත කර කියන්නේ හිතාම තම දැන දැනම සිල්පදේ කඩනවා කියලා. දැන් භික්ෂුව දන්නවා මුදල් බාර ගන්න බෑ මුදල් පිළිගන්න බෑ මුදල් පරිහරණය කරන්න බෑ කියලා. දැනගෙනත් සිල්පදේ කඩා ගන්නවා. එතකොට එවතක් වෙනවා. එතකොට එවත අකුසලයක්ද කුසලයක්ද? නැත්තම් කුසල ලකුසල නැද්ද? ඒක අකුසලයක් කියලා අදහස චන්දානන්ද ස්වාමීන් වහන්සේගේ. ඊට වඩා වෙනස් අදහස් නැහැනේ. පේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ ධර්ම විනිශ්චය පොතේ මෙන්න මෙතන තියෙනවා ඔකට උත්තරේ ආපත්‍ය පාපයක්ද? එතන පාලි පාඨය දාලා තිනවා. ඊට පස්සේ විනය පිටකයෙහි පරිවාර පාළියෙහි කුසල චිත්තයෙන් වන ආපත්‍ය අකුසල චිත්තයෙන් වන ආපත්‍ය අව්‍යාකෘත චිත්තයෙන් වන ආපත්‍ය කියා ඇවැත් තුන් කොටසක් ඇති බව වදාරා තිබේ. ඇවැත් තුන් කොටසක් තියෙනවලු. එතකොට සමහර ඇවැත් වෙනවලු කුසල චිත්තයෙන්. සමහර ඇවැත් වෙනවලු අකුසල චිත්තයෙන්. සමහර ඇවැත් වෙනවලු කුසල අකුසල නොවි. එතකොට මුදල් පිළිගැනීම මොන වගේ වැතක්ද? අව්‍යාකෘත චිත්තෙන්. ඒ කියන්නේ කුසල් ලකුසල් නොවි. කුසල් ලකුසල් නොවෙන්නේ රහතන් වහන්සේලාට. අව්‍යාකෘත සිත් වලින් ක්‍රියාත්මක වෙන්නේ රහතන් වහන්සේලා විතරයි. රහතන් වහන්සේ නමක් මුදල් පිළිගත්තොත් මෙන්න මේ අව්‍යාකෘත චිත්තෙන් තමයි පිළිගන්නේ. පෘථග්ජන හෝ ශෛක්ෂ කියන භික්ෂුවක් ශෛක්ෂ කියන්නේ සෝවාන් මාර්ගස්ථයාගේ ඉඳලා අරහත් මාර්ගස්ථයා දක්වා කියන ඒ පුද්ගලයෝ හත් දෙනා හෝ පෘථග්ජන භික්ෂුව මුදල් පිළිගත්තොත් කුසල් කුසල් සිතෙන්ද ඇවත වෙන්නේ අකුසල් සිතෙන්ද අකුසල් සිතින් තව මොකක්ද අදහස සිල්පදේ
කැඩෙනවා කියලා දැන දැනත් මුදල් පිළිගන්නවා නම් ඒ පිළිගන්න මුදල් පිළිගන්න චේතනාව තියෙනවනේ අන්නේ චේතනාව චේතනාවනේ කර්මය වෙන්නේ එතකොට ඒ චේතනාව කුසලයක්ද අකුසලයක්ද වෙන්නේ මුදල් පිළිගන්න චේතනාව චේතනාව අනුව චේතනාව අනුව කුසල අකුසල දෙකෙන් එකක් වෙන්න පුළුවන් හරි බලමුකෝ චේතනාව කොහොමද කුසල චේතනාව වුණා මුදල් පරිහරණය කිරීම අවතක් කියලා දැනගෙන තරණයක් නින්ද කුසලයක් වෙන්නේ නැද්ද චේතනාව කුසලයක් වෙන්නත් පුළුවන් අකුසලයක් වෙන්නත් පුළුවන් කුසලයක් වුණත් අකුසලයක් වුණත් අවතාර තමයි කුසලය ඔව් සතිමන්තයි සම්තුන් කිව්වා මුදල් බාර ගන්න චේතනාව කුසලයක් වෙන්නත් පුළුවන් අකුසලයක් වෙන්නත් පුළුවන් කුසලයක් වුණත් අකුසලයක් වුණත් එවත එවතමයි කියලා. යන් ඉස්සරහට පූජා කිරීමට මල් නෙලීම බෝමලු සෑමලු ආදී පිරිසිදු කිරීම පිනිස පොළව කෙටීම. පොළව කෙටීම එවතක්නේ. එතකොට පූජා කිරීමට මල් නෙලීම මල් නෙලන්නත් බෑනේ ඒකත් එවතක්නේ. දැන් මල් නෙලුවොත් එහෙම කුසලයක්ද අකුසලයක්ද? පූජා කරන්න මල් නෙලුවොත් අකුසලයක්. ඉතින් මෙතන කියනවනේ කුසල චිත්තයෙන් වන ආපatti අකුසල චිත්තයෙන් වන ආපatti අව්‍යාකෘත චිත්තයෙන් වන ආපatti කියා එවත් තුන් කොටසක් තියෙන බව. කොහොමද ඒ කොහොමද කිව්වද දැන් ඒකටක් වෙනවද? වාසික වල අග්‍රපාද ආපatti වෙන්නේ ධර්මාංශවල පමණයි. ඔව් අව්‍යාකෘත චිත්තයෙන් වෙන්නේ රහතන් වහන්සේලාට විතරයි. අනිත් දෙක බලන්නකෝ. එතකොට පූජා කරන්න මල් නෙලනවා. බුදුරජාණන් වහන්සේට පූජා කරන්න මල් නෙලනවා මේ උපසම්පදා භික්ෂුවා. උපසම්පදා භික්ෂුවකට මලක් නෙලුවොත් එවතක් වෙනවා. එවතකුත් වෙනවා. එතකොට මල් නෙලන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. එවත සිද්ධ වෙනවා. කුසලයක්ද අකුසලයක්ද වෙන්නේ? එතන කුසලයක් මල් පූජා කිරීම තුළින් එතකොට මේ මෙතෙන්දි විනය ක්‍රමයේ එකක් දැනගන්න ඕන දේ තමයි විනය ක්‍රමයේ එකක් ධර්ම ක්‍රමයේ එකක්. එතකොට ඇවත් කියන්නේ විනය ක්‍රමයට. විනය ක්‍රමයෙන් තමයි ඇවත් වෙන්නේ. ධර්ම ක්‍රමයෙන් තමයි කුසලය අකුසලය වෙන්නේ. එතකොට ওই දෙක දෙකක් ওই දෙක පටලවා ගන්න හොඳ නැහැ. දැන් අර ස්වාමීන් වහන්සේ ඔක පටලවාගෙන ඉන්නේ. උන්වහන්සේ මේ සාමාන්‍යයෙන් උන්වහන්සේ කතා බහින් තේරෙනවා උන්වහන්සේ මේ මහත්කදී පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් විදිහටනේ අදහස් ප්‍රකාශ කරන්නේ. අනිවාර්යයෙන්ම හොයලා බැලුවොත් මහත්කදී වෙන්නේ නැති පැවිදි වෙන්නේ නැති. උන්වහන්සේ කියනවා උන්වහන්සේ ධර්ම ක්‍රමයේ විනය ක්‍රමයේ දන්නේ නැහැ. උන්වහන්සේ ඇවැත් සහ කර්මය පටලවාගෙන දෙකම එකක් කියලා හිතාගෙන තමයි උන්වහන්සේ අදහස් ප්‍රකාශ කරේ. එතකොට පූජා කිරීමට මල් නෙලීම උපසම්පදා භික්ෂුවක් පූජා කරන්න මල් නෙලුවොත් එහෙම එතකොට වෙන්නේ කුසල චිත්තයෙන් ඇවත වෙන්නේ ඇවතක් වෙනවා විනය ක්‍රමයට අනුව වැරදි ඇවතක් ඇවතක් කියන්නේ වැරද්දක් කියන එකනේ විනය ක්‍රමයට අනුව වැරද්දක් ධර්ම ක්‍රමයට අනුව හරි කුසලයක් නෝදෙකම වඩා උචිත වෙන්නේ කොහොමද උපසම්පදා භික්ෂුවකට වඩාත් උචිත වෙන්නේ උපසම්පදා භික්ෂුවකට මුල් තැන දෙන්න ඕන සීලයට විනයට මුල් තැන දෙන්න ඕන විනය නාම සාසනස්ස ආයුනේ එතකොට මුල් තැන දෙන්න ඕන කොහොමත් විනයට නමුත් බැරි වෙලා හරි කවුරු හරි මේක කරොත් මේ විදිහට අපි හිතමු මොකක් හරි අවස්ථාවක කරන්න වුණොත් අපි හිතමුකෝ දිවි හිමියෙන්ම සීල ආරක්ෂා කරන්නේ නැති භික්ෂුවක් සීලය කියන එක ඇත්තටම ඕන වෙන්නේ ප්‍රයෝජන ගන්නනේ. සීලය තියාගන්න ඕන වෙන්නේ ඊළඟ අවස්ථාවලට යන්න ප්‍රයෝජන ගන්නනේ. එතකොට සමහරු
ඊළඟ අවස්ථාවලට යන ක්‍රමයේ දන්නේ නැති නිසා සීලය සීලේ දිවි හිමියන් රකින්න කොහොඳයි නමුත් අර ප්‍රඥාවට මුල් තැන දෙන්නේ නැතුවම සීලය සීලයටම මුල් තැන දීලා එහෙම රකින්න ඒ අයගේ මට්ටම අනුව එයාගේ මට්ටම අනුව නම් ඒ විදිහට රකින්න කොහොඳයි නමුත් ධර්මයේ විනය දෙකම දන්න භික්ෂුවක් වඩාත් ගැළපෙන එක තෝරගත්තොත් ඒ වෙලේ කුසල් පැත්ත ඒ කියන්නේ ඒ අවස්ථාවට අනුව ගැළපෙනම දේ මෙන්න මේක කරන එක කියලා කුසල අකුසලයේ පැත්තක තියුවත් ඒ අවස්ථාවට සුදුසු මේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් බලලා තෝරගත්තොත් එහෙම ඇවත කරගෙන හරි කුසලයට යන්න එහෙම කරන භික්ෂුවක් ඉන්න පුළුවන් එහෙම කරන්න කියලා මම කියන්නේ නැහැ උනාට එතකොට මෙන්න මේ විදිහට මල් නෙළුවොත් වෙන්නේ කුසලයක් බෝමලු සෑමලු ආදී පිරිසිදු කිරීම පිණිස පොළොව කැටීම පොළොව කොටන්න බෑනේ උපසම්පදා භික්ෂූන්ට පොළොව කැටුවොත් එවතක් විනය ක්‍රමය අනුව වරදක් ධර්ම ක්‍රමය අනුව බෝමලු සෑමලු ආදී පිරිසිදු කිරීම පිණිසයි කරලා තියෙන්නේ ඒක නිසා මේක කුසලයක්ද අකුසලයක්ද ඒතර කුසල චිත්තයෙන් වන එවතක් තමයි වෙලා තියෙන්නේ හරි ඊළඟට බලමු තෘණ ඉවත් කිරීම යනාදීන් යෙන් තනකොළ ගලවන්නත් බෑනේ එතකොට තනකොළ ගලවුවත් එවතක් එතකොට බෝමලු සෑමලු ආදිය පිරිසිදු කරන්න තනකොළ ගලවුවත් ඒකෙන් වෙන එවතවන්නේ කුසල චිත්තේනි කියලා මෙන්න මෙතන රේරුකාණී චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොතේ සඳහන් කරලා තියෙනවා කෙලින්ම ප්‍රාණඝාතාදීන් එවත්වන්නේ අකුසල චිත්තේනි එතකොට ප්‍රාණඝාතය කරොත් ඇවත වෙන්නේ අකුසල චිත්තෙන් ප්‍රාණඝාතය කරන්න බෑනේ කුසල චිත්තෙන් ප්‍රාණඝාතයක් කරන්න පුළුවන් වෙන්නේ දේශ මූල සිද්දකෙන් විතරයි කියන්නේ අනිවාර්යෙන් අකුසල සිතකින් තමයි ප්‍රාණඝාතය කරන්න ඕන රහතුන්ට ඇවත්වලට රහතුන් ඇවත්වලට පැමිණෙන්නේ අව්‍යාකෘත චිත්තේනි අව්‍යාකෘත චිත්තෙන් කියන්නේ කුසල් අකුසල් නොවන ක්‍රියාසිතෙන් කියන එක තොර රහතන් වහන්සේලා ඇවත්වලට එන්නේ ක්‍රියාසිතින්ලු රහතන් වහන්සේලාටත් ඇවැත්වෙන්න පුළුවන් විනය ක්‍රමය අනුව වැරදි වෙන්න පුළුවන් උන්වහන්සේලාගේ අතින් රහතන් වහන්සේලාගේ අතින් මහරහතන් වහන්සේලාට මල් පූජා කරන්න පුළුවන් උන්වහන්සේට මල් නෙලන්න බෑ සාමණේර ස්වාමීන් වහන්සේගේ නමක් ගිහිල්ලා මල් නෙලලා ගෙනල්ලා දුන්නොත් වට්ටියකට එතකොට පූජා කරන්න පුළුවන් ඇතම් ආපත්‍යයකට කුසල අකුසල අව්‍යාකෘත යන චිත්තයෙන්ම පැමිණිය හැකිය. එතකොට සමහර ඇවැත්වලට සමහර ඇවැත් වෙන්න පුළුවන් කුසල් සිතින් වෙන්නත් පුළුවන්. අකුසල් සිතින් වෙන්නත් පුළුවන්. අව්‍යාකෘත සිතින් වෙන්නත් පුළුවන්. දැන් මේ පූජා කිරීමට මල් නෙලීම, බෝමලු සෑමලු ආදී පිරිසිදු කිරීම පිණිස පොළව කැටීම කියන ඒවා කොහොමත් වෙන්නේ කුසල් සිතින්. ප්‍රාණඝාතාදිය කරොත් කොහොමත් අකුසල චිත්තයෙන් තමයි ඒ අවතර පත් වෙන්නේ. එතකොට සමහර ඇවැත් තියනවලු ඒ අවතරට කුසල සිතින් පත් වෙන්නත් පුළුවන් අවතරට. අකුසල සිතින් අවතර පත් වෙන්නත් පුළුවන්. අව්‍යාකෘත සිතින් අවතර පත් වෙන්නත් පුළුවන්ලු. මෞපිය උපස්ථානය පිණිස හෝ දුක්ඛිතයන්ට උපකාර කිරීම පිණිස හෝ විහාර චෛත්‍ය ධර්මශාලාදී යමක් කිරීම පිණිස හෝ මුදල් පිළිගැනීමෙන් වන ඇවතවන්නේ කුසල චිත්තයෙනි. අන්නර වගේ ක්‍රියාවක් සඳහා මුදල් පිළිගත්තොත් ඇවැත්වෙන්නේ කුසල් සිතින්. විනය ක්‍රමය අනුව ඇවැතකුත් වෙලා කුසලයකුත් වෙලා. ධර්ම ක්‍රමය අනුව කුසලයකුත් වෙලා. ලෝභයෙන් මුදල් පිළිගැනීමේදී ඇවතට පැමිණෙන්නේ අකුසල චිත්තයෙනි. ලෝභයෙන් මුදල් පිළිගත්තොත් එහෙම කැමති කැමති දේවල් අරන් කන්න කියලා හිතාගෙන මුදල් පිළිගන්න. පොඩි හාමුදුරුවෝ එහෙම පිළිගත්තොත් අන්න ඒ වගේ දෙයකට පිළිගන්න පුළුවන් නේ. එහෙම නැත්තම් මොකක් හෝ විදිහකින් කම්සැප විඳින්න බලාගෙන ඒ මුදලින් කම්සැප බලාගෙන බලාපොරොත්තු වෙමින් මුදල් පිළිගන්න. එතකොට ඒක වෙන්නේ අකුසල සිතින්. ඇවතට පැමිණෙන්නේ අකුසල චිත්තේනි. ඒ ඇවතට රහතුන් පැමිණෙන්නේ අව්‍යාකෘත චිත්තේනි. රහතන් වහන්සේ නමක් මුදල් පිළිගත්තොත් මොකද වෙන්නේ? රහතන් වහන්සේට කුසල් වෙන්නේ නැහැ.
අකුසල් වෙන්නේත් නැහැ. හැබැයි රහතන් වහන්සේටත් ඇවැත් වෙලා. එහෙමවත් අවස්ථාත් වෙන්න පුළුවන්. හරි, අන්න මෙන්න මෙතන තියෙනවා විනය ක්‍රමය අනිකකි. ධර්ම ක්‍රමය අනිකකි. කුසල කුසල විභාගය කරන්නේ විනය ක්‍රමයෙන් නොව ධර්ම ක්‍රමයෙනි. කර්ම විපාක පවසන්නේද ධර්ම ක්‍රමයෙනි. කර්ම විපාක ප්‍රකාශ කරනවා නම් ධර්ම ක්‍රමයෙන් තමයි ප්‍රකාශ කරන්න ඕන. දැන් අර ස්වාමීන් වහන්සේ මොකද්ද කරේ? ඔව්. මේ කර්ම විපාක ප්‍රකාශ කරා විනය ක්‍රමයෙන්. වැරදීනේ ඒක. දැන් තේරෙනවනේ? කුසල් කුසල චිත්තයෙන් වන ඇවතක් පාපයකයි කීම මහා ධර්ම විරෝධී කියමනකි. කුසල චිත්තයෙන් වන ඇවතක් පාපයකයි කීම මහා ධර්ම විරෝධී කියමනකි. එතකොට මෞපිය උපස්ථානය පිණිස හෝ තමන්ගේ දෙමෞපියන්ට උපස්ථානය කරන්න කවුරුහරි භික්ෂුවක් භික්ෂුත්වයේ ඉන්න භික්ෂුත්වයේ තියන් ඉන්න භික්ෂුවක් මුදල් පිළිගන්න පුළුවන් නේද කාලේ? උන්වහන්සේලාගේ විනය සිල්පද රැකීම දුර්වල වෙන්න පුළුවන්. උන්වහන්සේලාගේ දෙමව්පියෝ රෝගී වුණාම උපස්ථාන කරන්න අවශ්‍ය වුණාම උන්වහන්සේලා දැන් අද ඉන්න භික්ෂූන් ගත්තට පස්සේ උන්වහන්සේලා මුදල් පිළිගන්න පුළුවන්. දැන් නැතුව කරන්න තමයි. ඉතින් ඒ වගේ අවස්ථාවක මුදල් පිළිගන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවකදී දැන් එහෙම කරොත් එහෙම උන්වහන්සේලාට කුසලයක් නෙවෙන්නේ. මොකද දෙමව්පියන්ට උපස්ථාන කරන්නනේ. දැන් උන්වහන්සේලාට දෙමව්පියන්ට උපස්ථාන කරන්න මුදල් ඕන වෙනවා. දැන් අර ස්වාමීන් වහන්සේ කිව්වා මුදල් පූජා කරන්න මෙපා. දැන් උන්වහන්සේලාට මොකද වෙන්නේ? අසරණයි. උන්වහන්සේලාත් විනය රකින්න ඕනේ. ඒක හරි. ඒ වුණාට මේ වගේ මානුෂීයවත් බලන්න ඕනේ. මොකද දැන් අපි ගත්තොත් එහෙම අර ස්වාමීන් වහන්සේ කරේ නොමග යවීමක්නේ. ගිහියා නොමග යවීමක් කරේ. මොකද උන්වහන්සේ බය කරා මුදල් පූජා කරත් පූජා කරන කෙනත් අපායන සල්ලි දීලා අපායනවා කිව්වා. එතකොට සල්ලි දීලා අපාය යන්න පුළුවන්ද එහෙම? දැන් පූජා කරන එකේ චේතනාව මොකද්ද? පූජා කරන අය මේ පූජා කරන මෙහෙම වෙන්න පුළුවන්. පූජා කරන අය පූජා කරොත් මෙන්න මේ ස්වාමීන් වහන්සේ සීල්වත්. මට උන්වහන්සේගේ සීලය කඩන්න ඕන කියලා හිතලා පූජා කරනවා ටිකක් වැඩිපුර ගාන දුන්නු උන්වහන්සේ බාර ගනී කියලා. අන්න ඒ චේතනාවෙන් පූජා කරොත් නම් අකුසලයක් වෙනවා පූජා කරපු කෙනාට. එතකොට අකුසලයක් වෙනවා. එහෙම නෙමෙයිනේ සාමාන්‍ය මුදල් පූජා කරන්නේ. එහෙම කරන්නේ නැහැනේ කලාතුරකින් කරනවා ඇති කෙනෙක්. එහෙම කරොත් අකුසල. ගිහියයි මුදල් පූජා කරන්නේ මොකටද? මොකක් හරි කුසල චේතනාවකින් කරන්නේ. ඔබ වහන්සේගේ මොනව හරි අවස්ථාවක් මේ අවශ්‍යතාවයක්. එහෙම නැත්නම් සාසනික අවශ්‍යතාවයක් සඳහා මේ මුදල භාවිතා කරන්න කියන චේතනාවෙන් මේකෙන් ඔබ වහන්සේ ගිහිල්ලා මේකෙන් ගණිකාවක් එක නිදාගන්න කියලා පූජා කරන්නේ නැහනේ. එහෙම පූජා කරන්නේ නැහැ මේ ගිහියෝ. මේ අර ස්වාමීන් වහන්සේ එහෙම කරන්න පුළුවන්. උන්වහන්සේ මොනවා කරත් පූජා කරන කෙනා පූජා කරන්නේ යහපත් චේතනාවෙන්, කුසල් චේතනාවෙන්. එතකොට පූජා කරන කෙනා අපායයිද? පූජා කරන කෙනා අපාය යන්නේ නැහැ. පූජා කරන කෙනා අපාය යන්නේ නැත්තේ ඒ කෙනාට සිදුවෙන්නේ පිනක්, කුසලයක් සිදුවෙන්නේ. එතකොට දැන් ඒක බාර ගන්න ස්වාමීන් වහන්සේ දැන් මේ විදිහට බැලුවට පස්සේ අර වගේ ස්වාමීන් වහන්සේලා හිටියොත් උන්වහන්සේලා මොකද්ද කරන්නේ? මගේ දෙමව්පිය රෝගී වෙලා ඉන්නවා, මට උපස්ථාන කරගන්න බෑ, මට සල්ලිත් නෑ, මුකුත් නෑ කියලා යනවා යන සිවුර දාලා. ඇයි සමහර ගොඩක් භික්ෂූන්ට ගොඩක් භික්ෂූන් වහන්සේලාට තමන්ගේ භික්ෂූත්වයට වඩා තමන්ගේ දෙමව්පිය වටිනවා. එහෙම නෙමෙයි වෙන්න ඕන. ඇත්තරම දෙමව්පියන්ට වඩා භික්ෂූත්වේ වටින්න ඕන. ඒ වුණාට උන්වහන්සේලාගේ ඉන්න මට්ටම් අනු උන්වහන්සේලාට දෙමව්පිය වටිනවා. ඒක නිසා උන්වහන්සේලාට පැවිද්ද තියලත් ගිහිල්ලා මේ දෙමව්පියන්ට උපස්ථාන කරන්න යන්න ඉඩක් තියෙනවා. දැන්
මගෙන් ඕන තරම් අහලා තියෙනවා කට්ටිය පැවිදි වෙන ස්වාමීන් වහන්සේ පැවිදි වුණොත් එහෙම අපිට අවසර තියෙනවද දිමාපියන්ව බලා ගන්න දිමාපියන්ව පෝෂණය කරන්න පුළුවන් වෙයිද මට පැවිදි වෙන්න විදිහක් නැහැ දිමාපියව බලා ගන්න කෙනෙක් නැහැ දිමාපියව බලා ගන්න ඉන්නේ මං විතරයි අපේ පවුලේ එහෙම කියනවා එහෙම කියන අයට මේ අවස්ථාව තියෙන්න ඕන සීලය කඩාගෙන හරි උන්වහන්සේ කුසලයක් මේ සීලය කඩ අපි කියන්නේ සීලය කඩන්න එපා කියලා ඒ වුණාට උන්වහන්සේට හොරෙන් හරි කරන්න අවස්ථාවක් उन्नासे पैविद इन्ने उन्नासे की अम्मा अम्मा दाता हेमदाम लेड़े वेला इन्ने है नी उन्नासे ए दावस्टी के सीले खड़ागे नी दी उन्नासे आई अवैध्य सागे ने पिरिसे दुएला आई सील रखी नी अरे वस्ताव ने तिकरन होते नारसो आमी उन्नासे धर्मक्रम में अविने क्रम में पाटलवा आगे ने में मुदल बार गन भिक्षुवत पाटे ना के हुआ पूजा कर दायक तपाया नो देखो मैं मेरा दीन सम्मुति ओ सम्मुति कड़ा उन्ना से तेरे उन्ना से अनिवार्य में कविद डालते थी अब उन्ना उन्ना से क्यू आई थिंक यहाँ पर चेतना इन्ना पुलवांग है भाई थिंक उन्ना से मुदल पाविच करने तो ऐ ඒක නිසා දැන් මෙහෙම අලුතෙන් පැවිදි වුණාට පස්සේ සාමාන්‍යයෙන් තමන් මුදල් මුල් කාලේ මුදල් පූජා මේ පූජා කරලාට බාර ගන්න නැතු ඉන්නවා. එතකොට මුදල් පරිහරණය කරන්න නැතු ඉන්නවා. කොහොම මාස කීපයක් විතර ගියාට පස්සේ අනිත් මුදල් බාර ගන්නවා. දැක්කට පස්සේ පොඩි ඉරිසියාවක් ඇති වෙනවා. ඇත්තටම මේක වෙනවා. ඔව් ඒකට තරහ ඉරිසියාව කියන්නේ දේශසිතේ ඇති වෙන චෛතසිකයන්නේ. එතකොට උන්වහන්සේලාට තරහයි ඒකට. ඉතින් උන්වහන්සේලා උභාන්සේලා මුදල් බාරගන්නේ දායකයෝ පූජා කරොත්නේ කියලා දායකයන්ගේ පැත්තෙන් වහනවා තැන. දායකයන්ට පූජා කරන්න එපා කියලා මේ තැන වහනවා. හැබැයි ඒක ඇහුවට කමක් නැහැ කියමුකෝ. ඒත් මේක වැරදි විදිහටනේ ධර්මයේ විනය පටලවලානේ කියුවේ. දැන් අපි මුදල් පාවිච්චි කරනවා කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. දැන් මේ ඊයේ පෙරේදා අපි කරානේ රුවන්වැලි මහසෑයට ප්‍රණීත භෝජන පූජාව. ඔබ හන්සල දන්නවා ඇතිනේ. ප්‍රණීත භෝජන පූජා පින්කමක් කරා. එතකොට ඒකට මම Facebook එකේ දැම්මා කැමැති අය සම්බන්ධ වෙන්න කැමැති විදිහකින්. කැමැති අය කැමැති විදිහකින් සම්බන්ධ වෙන්න මට මුදලින් දායක වෙන්න එපා කියලා මම කිව්වෙත් නෑ. ඊට පස්සේ අහපු අයට කිව්වා අයිනස කොහොමද මේකට සම්බන්ධයෙන් මම කිව්වා ඔයගොල්ලෝ එන්න රුවන්වැලි සෑයට අහවල් දිනේ තියෙනවා පින්කම කැමති ආහාරයක් හදන් ඉන්න ඕන දෙයක් පූජා කරන්න පුළුවන් කැමති විදිහකට හදන් ඉන්න ඊට පස්සේ සමහරව ඇහුවා සවින්නස අපිට එන්න බෑ ගොඩක් දුර වැඩි සවින්නස අපි ඉන්නේ පිට රටක එන්න බෑ මුදලින් දායක වෙන්න බැරිද කියලා එහෙම කට්ටියට මම කැපකරුවෙක් යමු කරා कैपकार यम करना मे कैपकार बार दिखल इतकोट कैपकार तीप दिन मुदल पूजा मुदल जावना तीब मे पिंक गे मुदल इतकोट दम कर मट रिशीट का तेवन कट्टी इतने मन दंड अरे दिच्चर मित्र मुदल अक्तीन कैपकार इतकोट दोक मम पिंकम पिंकमट कैपकरुअट मेहवाण्य पिंकमट मेहवण कोट मगिया तीनोत् खेडुना वेन्न पुलवा मुखरी वस्ताव वेन्न पुलवा अब उनाणुणे पिंकमकट मुदल मेहवाण गि मगे अव्यक्त स्वभाव निशा मगे अविशारदत्त मुखरी अडुअक् निशा विशारदत्त पुड़ी अडुअखो लखु अडुअखो निशा मगे अति खेडुना वेन्न पुलवा එතකොට හැබැයි කැඩුනා නම් මම පින්කම දවසේ උදේත් පැවැද්දෙසුවා. එතකොට පින්කම දවසේ උදෙන් පස්සේ ඒ මුදල් ගැන මම හොයන්න ගියේ නෑනේ. උදේ පින්කම කරේ 10ට විතර. එතකොට ඊට පස්සේ ඒ මුදල් ගැන හොයන්න ගියේ නෑනේ. එතකොට මොකක් හරි අවතක් වෙලා තිබුණා නම් එන්න හොනෝ දැන් ඇවතක් වෙලා තිබුණා නම් මගේ ඇවත පිරිසිදුයි. හැබැයි
මට කුසලයකුත් වෙලා පින්කමි. අර මුදල් සම්බන්ධ කෙනාව කොහොම හරි ඇවතක් වෙද්දි හරි පින්කම සඳහා ඒක මෙහෙයවුවා නම් ඇවතම වුණා නම් උනේ කුසල් සිතින්. ඉතින් ඔහොම අවස්ථාවක් තියෙනවා. දැන් අර ස්වාමීන් වහන්සේ අර කියපු විදිහට නිසු බය වෙනවනේ. ඔබ වහන්සේලාට මුදල් පූජා කරන්නත් බෑ අපිට එන්නත් බෑ පින්කමට. දැන් මොකද්ද අපි කරන්න කියලා? සමහරව අහන්නෙත් නැතුව යනව අර ඇහුවට පස්සේ බය වෙලා. ඔව්. ඒකනේ. ඉතින් මේ අන්න ඒ වගේ අදහස් ප්‍රකාශ කරනකොට පරිස්සම් වෙන්න ඕනේ. අනිත් එක ඕක ෂෙයා වෙන හොගාලා මම දැක්ක ඔව් ඇයි මිනිස්සුත් කැමති මොකද මිනිස්සු හැමෝම කැමති නෑ මුදල් පූජා කරන්න කැමති නැත්තේ Tamanට පූජා කරගන්න බැරි නිසා ඇත්තටම ඔව් පූජා කරගන්න බැරි නිසා මිනිස්සු කැමති මේක පූජා කරන්න නැතු වෙන්න තියෙනවනම් ඒකත් වංචක ධර්මයක් මිනිස්සු අහුවෙච්ච වංචක ධර්මයක් මිනිසුන්ට උනත් මේක මංගලංග සල්ලි ටික තියාගන්නනේ एक निशा मिनी सुथारी कमती अर वगे वेया करना ने ने भगवान से लाट मुदल पूजा करना होते ने मुदल लख पाई आप पूजा करो तपित्य पाई हेम इतना हेम किए ना कथा है ना हेम एक निशा अर वगे वेरदी अदहस प्रचार्य उनाट पास से एक पाडु भिक्षुन्हां से लाट उद्गलिक पाडु कुत्न उद्गलिक पाडु विना शासन हानि विनतेन उत्तीर्ण कद महानायक स्वामी इन्हां से लागे इंदा मुखरी कटयुक्त करना उन्नसेगे अति वैसी पदे कठिन वना उन्नसेला मुखरी कुशल शासने उन्नसेलागे अतेन शासने उन्नसेला बरधरा उन्नसेला मेहवाणी भिक्षु संस्था उन्नसेला मुखरी लुकु यहाणु मे विधि मुदला मेहवाणवा ඉල්පදි එවත කරගෙන හරි මෙහෙවනවනම් එතකොට අර වෙන්න තියෙන උන්වහන්සේට විතරයි එවත වෙන්නේ උන්වහන්සේ මෙහෙවුවට පස්සේ ඒකින් සාසනයටම ලොකු යහපතක් වෙන්නේ ඒ වුණාට මේ අවස්ථාවත් නැති කරනවනේ මොකද ඔය එවත එවත් කරගන්න හොඳ නෑ තමයි ඒ වුණාට අර මං කලින් කියපු විදිහට අවස්ථානෝචිත ප්‍රඥාවෙන් බලලා ඒ වෙලාවේ ධර්ම ක්‍රමයෙන් ගියොත් මහානායක ස්වාමීන් වහන්සේ නමක් හරි ඉන්න ස්තවිර ප්‍රධාන භික්ෂුන් වහන්සේ නමක් හරි ධර්ම ක්‍රමයෙන් ගියොත් යන්න ඕන උනොත් දායකයෝ නැත්තම් දායකයෝ බයයි නම් මුදල් පූජා කරන්න දැන් මේකේ ඉතින් සාමාන්‍ය අපට ඒකුණා වෙසේ නැහැ ඒකුණා ධර්ම සාදා මාදන්නේ මොනසුන් සල්ලි නැහැ උන්වහන්සේගේ උන්වහන්සේලාගේ සේනාසනයට එහෙම උනාලු ධර්ම මේ ධර්මශාලාව හදන්න සල්ලි නැහැ ඔව් ඊට පස්සේ सिद्ध होना धर्म क्रम वेडक्रम गिना धर्मशाला वैदिला मिनीसु दहस का नो मिथेन्दी दुन्हांसे सामनेर आई नाम सामनेर आई यतकोट द උන්වහන්සේ සාමණේර මේ සාමණේර ස්වාමීන් වහන්සේ නමක් විදිහට මොකක් හරි ක්‍රමයකින් මේ ධර්ම ක්‍රමයෙන් කටයුතු කරන්න ගිහිල්ලා තියෙනවා. එතකොට ධර්මශාලාවක් හදලා තියෙනවා උන්වහන්සේ ආරණ්‍යයේ. එතකොට දැන් ඒක පාවිච්චි කරනවා. ධර්මශාලාවෙන් ප්‍රයෝජන ගන්නවලු ගොඩක් අය. ඒ දවස්වල 15ක් 20ක් එන්න තමයි ඉඩ තිබ්බේ. धर्म मार्ग गुडकोट उन्वे सामनेर निशा शिल्पदे कड़ी 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 निधि
දහවෙනි ඉස්සලා ඉස්සලා කැඩිලා දමෝපියන් තුපස්තංග ටික කාලෙකින් කැඩුණා ඒ ආපෝතින් ඔව් 10 වෙනි සිල්පදේ උන්වහන්සේගේ කැඩිලානේ එතකොට උන්වහන්සේ කොහොම සිල් සිල් ගන්නවානේ සාමාන්‍යයෙන් සිල් දස සිල් සමාදන් වෙනවානේ धर्म क्रमेड उन्हीं व्यवस्था विधि मेथिंदी तव एक प्रश्न आगती है ना उपसंपदा भिक्षुक साली मुदल पीली अरगे नगे कुटिया खरी हदूत ये कुटिया हेवन अकपवेन विधि आगती है ना क्रम आगती है ना दे सामनेर सा एक प्रश्न आकन मे एक निस्सग्य वस्तु आकने मे दंग මුදලක් පිළිගත්තොත් උපසම්පදා භික්ෂුවක් ඒක නිස්සග්ගිය වස්තුවක් වෙනවා. ඒ කියන්නේ ඒකට විනය කර්මයක් කරලා ඒ මුදල ආයත් කැපකරුවෙකුට පවරන්න ඕනේ. එහෙම ක්‍රමයක් එහෙම සිදුවීමක් තියෙනවා. ඒ කියන්නේ එහෙම කරුණක් තියෙනවා. ඒවත් අපි ඉස්සරහට කතා කරමු. දැනට මේ මේ මට්ටමට යන් කතා කරගෙන මේ ඔය ප්‍රශ්නේ විසඳ ගන්න ඕන නිසා. එතකොට දුක්ඛිතයන්ට උපකාර කිරීම පිණිස හෝ විහාර චෛත්‍ය ධර්මශාලා ආදී යමක් පිණිස හෝ මුදල් පිළිගැනීමෙන් නැවතවන්නේ කුසල චිත්තේනි. එතකොට යැවත වෙන්නේ කුසල් සිතින්ලු. ලෝභයෙන් මුදල් පිළිගැනීමේදී ඇවතට පැමිණෙන්නේ අකුසල චිත්තේනි. ඒ ඇවතට රහතුන් පැමිණෙන්නේ අව්‍යාකෘත චිත්තේනි. මේ ටික අපි කතා කරා. විනය ක්‍රමයන් එකක් ධර්ම ක්‍රමයන් එකක් කියලා කතා කරා. හරි. එතකොට අපි කිව්වා කුසල් කුසල චිත්තේන්ව නැවත පාපය කැකීම මහා ධර්ම විරෝධී කියමනකි. කුසල චිත්තයකින් අනිෂ්ඨ විපාකයක් ඇති කරතැයි කියතොත් ඒ ධර්ම විරෝධී මිත්‍යා කතාවකි. අන්නර ස්වාමීන් වහන්සේ කිව්වනේ එහෙම. කුසල චිත්තයකින් අනිෂ්ඨ විපාකයක්. දැන් මෙතෙන්දී උන්වහන්සේ කුසල චිත්තේ කතාව කිව්වේ නෑ. නමුත් මුදල් පිළිගත්තොත් හෝ මුදල් පූජා කරොත් අනිෂ්ඨ විපාකයක් ඇති කරනවා කියන එකනේ කිව්වා යනවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේත් පූජා කරන දායකයා දෙන්නම පාය යනවා කිව්වනේ. ඒ කියලා තියෙන්නේ මේ දායකයාගේ එක් උන්වහන්සේට අඳුර ගන්න බෑ චේතනාව කර්මයේ වෙන හැටි. ඒක උනේ කුසල සිතකින් කියලා අඳුර ගන්න බෑ. එක්ක කුසල සිතකින් උනා කියලාත් අඳුරගෙන ඒ උන්වහන්සේ කිව්වා අනිෂ්ඨ විපාකයක් ඇති කරනවා කියලා. ඒක ධර්ම විරෝධී මිත්‍යා කතාවක්. මේවා ගැන කිසිවක් නොදත් ඇතැම් පඬිත මානීහු හැම ඇවතක්ම අපායගාමි කර්ම පාප කර්මයක් වශයෙන් කතා කරමින් නූගත් ජනයා මුලා කරමින් භික්ෂූන්ටත් ගරහ කරමින් රටගිනි තබති. ආන් ඒකනේ වෙන්නේ දැන්. ඔව් දැන් රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ ඔය ප්‍රශ්නේ විසඳලා තියෙනවා මේ ධර්ම විනිශ්චය පොත ලියන කාලේ. दशक गाना गेविला नहीं उन्ना से मैं पता लिया ला दशक गाना गेविला ये तुन एक आले तो के वेला आती है ना ओ रे रुकाने चंदी मर स्वामी ना से के धर्म में निश्चय के ना पोते तो मैं विस्तर है नहीं तीस तुमके नहीं प्रश्न है उन्ना से प्रश्न सी जगह का उत्तर दिला दिया ना धर्म में निश्चय के ना पोते तीस तुमके नहीं प्रश्न है तो मैं उत्तर है थी एक गण तव दुरटा कथाकर तीयन वहाँट अदटी अदाल पाठमट मेवागन किसीवाक् नुदत एतेम पंडित मानीहु हेम एवतक्म अपायगामी पापकर्म्यक् वशें कथाकर्मीन नूगज्जनया मुलाकर्मीन भिक्षुंटत् गर्हाकर्मीन रटगिनी तबति तेरुन
මෙතෙන්දී කුසල්සිතකින් වෙන්නේ දැන් මේ මේ කියන්නේ කුසල්සිතින් වෙන්නේ නැවත ගැනනේ කුසල්සිතින් වුණා නම් ඒකේ විනය ක්‍රමයෙන් නෙමෙයි උපදවන්නේ විනය ක්‍රමයෙන් නෙමෙයි ප්‍රතිසන්දිය ලැබලා දෙන්නේ ධර්ම ක්‍රමයෙන් නේ කර්මයෙන් නේ ප්‍රතිසන්දිය ලැබලා දෙන්නේ උන්වහන්සේ උන්වහන්සේ හිතන් හිටියා වෙන්න පුළුවන් විනය ක්‍රමයේ ධර්ම ක්‍රමයේ එකක් කියලා කුසල්සිතින් මේ හැම මෙතන තියෙන හැම අවතක්ම අපායගාමී පාප කර්මයක් වශයෙන් කියනවා කියලානේ. එතකොට හැම අවතක්ම අපායගාමී පාප කර්මයක් නෙවෙයිනේ. අපායගාමී පාප කර්මයක් වෙන අවතුත් තියෙනවා. සුගතිගාමී අවතක් තියෙනවා. ඒ කියන්නේ සුගතිගාමී කර්මයක් වෙන. සුගතිගාමී කුසල කර්මයක් වශයෙන් කතා කරන්න පුළුවන් අවතුත් තියෙනවා. එහෙනම් මෙතන රේරුකාණී චන්දවිමල ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා. ඔව්. එතෙන්ද ඔව් එතෙන්දී ඇවිල්ලා මේ ඔව් කොලයක් කැඩින්නේ අර ගඟේ යනකොට අල්ලගත්ත කොලයක් නේ එතෙන්දී ඔව් එතෙන්දී පසුතැවීම අර නිතරම තිබිලා තියෙනෝනේ පසුතැවීම මගේ සීල් මේ මෙන්න මේ එක සිල්පදයක් මගේ දුර්වලයි කියන පසුතැවීම තිබිලා තියෙනෝනේ හැබැයි ඔව් අන්තිම ජවන් සිත් පාට පාරෝනේ චේතනාව නේද ඒක නේද නමුත් එකෙන් අවීචිය ගියේ නෑනේ. නිරේපදුන්නේ නෑනේ. මේ ඉතින් අර ඒ මරණාසන්නයේ තිබිච්ච පසුතැවීමත් එක්ක කොලේ කැඩිච්ච එකෙන් ප්‍රතිසන්දිය ලබලා දෙන්න බෑ. ප්‍රතිසන්දිය දැන් කොලේ කැඩිච්ච එක ගැන තමයි සිහි උනේ. කොලයක් කැඩුනා කියලා ඒකෙන් ප්‍රතිසන්දියක් ලබලා දෙන්න බෑ. ඒක ප්‍රතිසන්දිය ලබලා දෙන්න පුළුවන් කර්මයක් නෙවෙයි. අර පසුතැවීම තිබ්බ නිසා ප්‍රතිසන්දිය ලැබලා දෙන්න පුළුවන් කර්මයක් ඉදිරිපත් වෙලා තමයි ඊළඟ භවයේ මේ අපායගාමි ප්‍රතිසන්දියක් ලැබලා දුන්නේ. ඒකට හේතුව අකුසල් සිතක් අකුසල් චෛතසිකයක් නේ බලවත් වෙලා තිබ්බේ පසුතැවීමනේ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් ඒකට දෙන්න පුළුවන් නේද? රැකියාවක් කරන ස්ථානයක් ගත්තොත් ඒ රැකියාවක් කරන ස්ථානේ 50ක්. එතකොට ඒ ආයතනය තුළ ඔය 50ක් වෙනවා දැන් වැඩට. එතකොට එකම වැඩේ කෙනෙකුට දෙන්නේ නැහැ. හරි එතකොට මේක සම්බන්ධයෙන් තව මොනවද අපිට කතා කරන්න තියෙන්නේ මුදල් අපි දැන් කතා කරා භික්ෂුවගේ පැත්තෙන් කුසලයක් වෙන්නත් පුළුවන් මුදල් පිළිගැනීමේ අවත එතකොට දායකයාගේ පැත්තෙන් අකුසලයක් වෙනවා නම් වෙන්නේ භික්ෂුවගේ සීලය කැඩීම සිල්පද කැඩීමේ චේතනාවෙන් පූජා කරොත් විතරයි මෙන්න මේ මුදල මං උන්වහන්සේට පූජා කරනවා උන්වහන්සේගේ තියෙන ආශ්‍රවත් එක උන්වහන්සේ කියලා ගණිකාව ආශ්‍රය කරයි උන්වහන්සේ නැසෙයි භික්ෂූත්ත්වේ නැති කරගනී කියලා හිතාගෙන එහෙම හිතාගෙන උන්වහන්සේ එනං ඒක කරගන්න කරගෙන මේ විනාශ වෙන්න ඊට පස්සේ ගණිකාවත් එක නිදාගත්තට පස්සේ මං මේ ඒක අරන් ඇවිල්ලා හොයාගෙන මේ මිනිසුන්ට ප්‍රචාරය කරලා උන්වහන්සේව නැතර නැති කරනවා කියලා අර වෛරී චේතනාවෙන් එහෙම කරන කට්ටිය ඉන්නත් පුළුවන් අන්තිමට උන්වහන්සේත් අහුවෙලා පිළි අරගෙන ඇත්තටම උන්වහන්සේ මොකක් හරි අකටයුත්තක් කරලා අර කෙනාගේ බලාපොරොත්තු ඉටු වෙන්නත් පුළුවන් එහෙම කරන්නේ නැහැ ලේසියෙන් එහෙම කරන්නේ නැහැ ලේසියෙන් ඔව් එතකොට දැන් අර ස්වාමීන් වහන්සේ කියපු විදිහට මේ පූජා කරොත් ඒක අකුසල් ඒගොල්ලෝ තප්පය යනවා කිව්වනේ ඒ ස්වාමීන් වහන්සේ කිව්ව අර ප්‍රම දෙක දැන් මෙතන ගිහියට ඇවත් වෙලත් නැහැ ගිහියට ඇවතක් වෙලත් නැහැ විනය ක්‍රමෙන් වැරදිත් නැහැ මේ ධර්ම ක්‍රමෙන් දැන් අපි හිතමුකෝ කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් ලෙඩ වෙලා ඉන්නවා උන්වහන්සේ 12 දැන් 12 පහ වෙලා නම් රැට දානේ ගත්තේ නැත්නම් උන්වහන්සේ අද අපවත් වෙන මට්ටමක ඉන්නේ. උන්වහන්සේ සාමාන්‍යයෙන් විකාල භෝජන සිල්පදයක් රකින්නවා. නමුත් දැන් උන්වහන්සේ මොකක් හරි හේතුවක් නිසා රෝගී තත්ත්වේ නිසා දවස් ගාණක් දානේ වළඳලා නැතුව දැන් අන්තිම දවසේ රාත්‍රියටත් ඇවිල්ලා වෛද්‍යවරු කියනවා මේ භික්ෂු උන්වහන්සේ අද රැ වෙන්න කලින් ආහාර ගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම අපවත් වෙනවා. ආවෝදකලද
ඔව් දැන් එතෙන්දී අවස්ථාවත් එක්ක බලලා උන්වහන්සේ තීරණය කරනවා හරි මම මෙච්චර කාල සීල්පදේ රැක්කා මේ ගොඩක් දුරට සීල්පදේ රැක්කා කියලා හරි මම දැන් මහානදම් පුරන්නත් මං ජීවත් වෙලා ඉන්න ඕනනේ ඒක නිසා අදට මං සීල්පදේ ඇවත කරගෙන හරි මම දානි වළඳනවා කෑම කවුරු හරි කෙනෙක් දෙන එක කනවා කාලා මේ මම ඊළඟ දවසේ ඉඳලා සීල්පදේ ත්‍රකලා රෝගයත් සනීප කරගෙන ඊට පස්සේ ආයෙ දිගටම රකි හැබැයි ඉන්න පුළුවන් භික්ෂුවක් ඉන්න පුළුවන් මම මැරුණත් මේ සීල්පදේ නම් කඩා ගන්න නැහැ කියලා එහෙම මට්ටමේ ඉන්න පුළුවන් ඒ කෙනාගේත් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා ඔව් එහෙම 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 කතා තියෙනවා ඔව් එතකොට ඒක විය යුතු කියන්නේ සිල්පද රකින්නවා නම් දිවිහිමියෙන් රකින්න එක හොඳයි. නමුත් අරයත් ප්‍රශ්නයක් නෑ. මොකද ඔව් වීර වැළුවනේ දාරුචීර මහරහතන් වහන්සේගේ අතීත කතා. ඔව් එහෙම අර ඔබට කියන්නේ චතුරංග සමන්නාගත වීරයෙන් කටයුතු කරන භික්ෂුවක් නම් නුවලඳාම අපවත් වෙන්න පුළුවන්. එතකොට ධර්ම ක්‍රම පොඩ්ඩක් ඉන්න මේ කියන. එතකොට මේ එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් භික්ෂුවක් කල්පනා කළා මං අද කඩාගෙන හෙට ඉඳන් රකින්න. සීලය ඕන වෙන්නේ කොහොමත් මහානදම් පුරන ඉදිරියට යන්නනේ මහානදම් පුරාගෙන. සීල විසුද්ධිය ඕන වෙන්නේ චිත්ත විසුද්ධියට යන චිත්ත විසුද්ධිය ඕන වෙන්නේ ධිට්ඨි විසුද්ධියට යන මේ විදිහට ඉස්සරහට යන්න ඕන වෙන්නේ. ඉතින් උන්වහන්සේගේ යන පියවර උන්වහන්සේ දන්නවනම් උන්වහන්සේගේ පියවර ටික උන්වහන්සේ දන්නවනම් මම දැන් මෙතෙන්දී අඩියක් පස්සට අරගෙන ආයෙත් ඉස්සරහටම යනවා. දැන් මෙතෙන්දී මම අඩියක් පස්සට ගත්තේ නැත්නම් මෙතෙන්දී මං අපවත් වෙනවා කියලා දන්නවනම් ප්‍රඥාවෙන් කටයුතු කරන ස්වාමීන් වහන්සේ නමක් කරන්න පුළුවන් අඩියක් පස්සට අරගෙන දයක් කරන්න පුළුවන් මේ එතකොට ඒ විදිහට අවස්ථාව ඕන වුණාට පස්සේ දැන් අර වගේ ස්වාමීන් වහන්සේ නමක් කියලා තියෙනවා දැන් උන්වහන්සේ කියන විදිහට රැයට යෑම පූජා කරන්න බෑනේ රැයට දානි පූජා කරන්න බෑනේ හාමුදුරුවරුන්ට මොකද අපාය යනවා උන්වහන්සේ කියන විදිහට අපාය යනවා ඇයි ඇවැත්තක් නේ උන්වහන්සේලාට අකැපයි රැයට කැම දානි වන්දන අකැපයි ඒක නිසා දැන් උන්වහන්සේ කියන විදිහට පූජා කරන්න ඔයගොල්ලෝ පූජා කරන්න කැමති දීලා පහයයි එහෙමනේ කියන්නේ උන්වහන්සේ කියන්නේ ඒ ක්‍රමයට එතකොට දැන් අර වගේ උගන්වලා තිබ්බ ස්වාමීන් වහන්සේ නමක් නිසා අර අපවත් ඉන්න ස්වාමීන් වහන්සේට දායකයෝ බයයි නම් දානි පූජා කරන්න කැම ටිකක් දෙන්න බයයි නම් මොකද කරන්නේ දැන් උන්වහන්සේට උවමනාව තියෙනවා අඩියක් පස්සට අරගෙන ඉස්සරහට යන්න ඒ වුණාට දානි පූජා කරන්න කෙනෙක් නෑ ඒක නිසා ඒ අවස්ථාවත් නැති කරන්න හොඳ නැහැ 12න් පස්සේ කෑම කවුරු හරි භික්ෂුවකට පූජා කරොත් මොකක් හරි කෑමක් පූජා කරොත් පූජා කරන කෙනාට අකුසලයක් වෙන්නේ නැහැ පූජා කරන චේතනාව හොඳ නිසා පූජා කරන කෙනාට අකුසලයක් වෙන්නේ නැහැ බාරගත්තොත් සහ වැළඳුවොත් උන්නාසයට වැතක් වෙනවා සාමාන්‍යයෙන් ඉතින් දානි කෑම ඉතින් 12න් පස්සේ ගොඩක් දුරට වළඳන්නේ අකුසාසී තින් තමයි. ඇවතට පත් වෙන්නේ අකුසාසී තින් තමයි. හැබැයි අර වගේ අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථාවක් පූජා කරා කියන්නේ. ඔව්. විකල් පැකට පූජා කරා කියන දායින් පස්සේ හරි. එතකොට ඒක බාර ගන්නත් බැරිද? උපසම්පදා භික්ෂුවකට ආහාර වර්ගයක් බාර ගන්නත් බැහැ. 12න් පස්සේ. සාමණේර රහමඳුරුන්ට පුළුවන්. සාමණේර රහමඳුරු කෙනෙක් 12න් පස්සේ බාර අරගෙන ඊළඟ දවසේ උදේට ගෙනල්ලා පූජා කරොත් එතකොට බාර ගන්න පුළුවන්. නැත්තම් කියන්න බෑ. මේ මට දැන් මේ 12 පහ වෙලා මට දැන් මේක බාර ගන්න බෑ. ඔබ වහන්සේ අරගෙන මට හෙට උදේට දෙන්න කියලා එහෙම කියන්න බෑ. එහෙම කියලා දුන්නොත් එහෙම ඒකත් කැපනේ. ඒකත් ඇකපයි. අකැපයි. ඒ කියන්නේ උපසම්පදා වෙලා ඉන්නකොට කවුරු හරි බිස්කට් පැකට් එකක් හරි අවස්සරු ඇවිල්ලා ගෙනල්ලා පූජා කරොත්
මොකද කොහොමද කරන්න ඕනේ කියලා. අත ගහන්න බෑ. අත ගහලා බාර ගන්න බෑ. එයා තියන කියොත්. තියලා කියොත් එහෙම. ඒක ගබඩා පාලක හමුදුරු කෙනෙක් ගබඩා වක් බාරව ඉන්න සම්මුතියක සංඝ සම්මුතියකින් ගබඩා වක් බාරව ඉන්න හමුදුරු කෙනෙක් හරි කවුරු හරි ඒක කැප විදියකට කරොත් හරි. හැබැයි මේ ඔය වගේ සම්මුතියකින් බාර ගන්න පුළුවන් සම්මානසනම පත් කරන්න පුළුවන්. සාමාන්‍ය සමින්නාසලට බාර ගන්න පුළුවන්. ඔව්. ඔව්. විසුද්ධ කහමඳුර මොකක්ද අහන්න කි ධර්ම ක්‍රම විනය ක්‍රමයේ සම්බන්ධව? විනය ක්‍රමයට මුල් දන දෙන්න ඕන භික්ෂුව. හැබැයි අවස්ථාව අනුව අවස්ථාව හා ස්ථානය ආදී ඔය වගේ කරුණු අනුව මේ දෙකෙන් මොකද්ද කියලා තෝරගන්නේ මොකද්ද කියලා තමන් තීරණය කරගන්න ඕන. වඩාත් ගැළපෙන එක තෝරගන්න එක හොඳයි. එහෙමයි කියලා මේක මට කුසලයෙන් වෙන්නේ කියලා ඇවත් කරගන්න යන්න ඕනේ. වඩිය පස්සට ගන්න උනහස ඉස්සරහට යන්න ිතාගෙනනේ. ඔව්. අන්න ඒ වගේ වෙලාවට සුදුසුයි ධර්ම ක්‍රමය. හරි එතකොට උන්වහන්සේගේ වීඩියෝ එක සම්බන්ධයෙන් තව මොකක් දැනගන්න දෙයක් තියෙනවද? ප්‍රශ්න විසඳුණානේ. ඒක ප්‍රශ්නේ මොකද්ද කියලා ඇත්තද බොරුද කියලා හොයාගන්න බෑ. එහෙනම් අපි 5:31 අතර නවත්තමු. අතර ඔය මුදල් සම්බන්ධ පාඩම කරානේ. ඒකත් උපසම්පදා සීලයට වැදගත් පාඩමක් නේ. එතකොට අපිට සංඝාසීසනේ පාඩම තියෙන්නේ. සංඝාසීස වලට හෙටයන් හෙට ඉතුරු සංඝාසීස ගැන කතා කරමු. අපි දෙකක් කතා කරා. තුන්වෙනි සංඝාසීසී ඉඳන් තමයි කතා කරගෙන යන්න තියෙන්නේ.